ආයිබෝවන් සුභ සන්ධාවක් ගෙවියන දවසේ උනුසුම්ම සිදුවම්කොට මුලින්ම ඔබට කියන ස්වාදන රපණී සවසායි තිය ප්‍රධාන පුවත්විකාශය. ස්වාතිය රූපාහිනී සවසායිතිය ප්‍රධාන ප්‍රවෘති තුලින් මුලින් අවධානය සිරස් තලනත වරාහිර නගරයට එරෙහි පෙත්සම් පිබහකි ඇරබී ආඩ්ඩු පක්ෂ නායිකයන් ජනපති අගමැතිත් සමග සාකච්ඡාවක. ඊනම නැතිකරපු ජනපතිත් අගමැතිත් රට බෙදන්න ඉඩක්දේද රාජ්‍ය ඇමති සුසිල්කෙන් ප්‍රශ්නයක්. වෙස්සි එක රටේම කතෝලික පාසල් පහන්න තීරණයක් අගෝස්තුන් එවාඩුවත් සතියයි. ටිල්ලිය බැසේ ඹභ වරායනගර කොමිෂන් සහ පනත් කෙටුම්පත මේදිනවල දේශපාලන කරලියයේ උනු සුම්බමා ටකාවක් පනත් කෙටුම්පතර පක්ෂ විපක්ෂ පෙත්සම් පිළිබඳ ශ්‍රෂ්ඨාධිකරනු විභාගය අද ආරම්භ කෙරුණා දවස පුරා පැවති නීතිංජවරුන්ගේ දේර්ග කරුණු දක්වම් වලින් අනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිතුර විභාගය හෙටට කල්තැබුණා. ලොබව වාය නග්‍ර හිදිකිරීම් ආරම්භකිරුණේ දෙදහස්දා හතර වසරේදී. මුහද ගොඩ කර ඉදිකරන මෙම භූමි ප්‍රමාණය හෙක්ට අර හාරසය හතලස් හය දශම හයක්. ජාත්‍යන්ත්‍රමට්ට මේ කාරයාල සංකීර්ණ සෞඛ්‍ය සේවා අධ්‍යාපනස්සේවා විනෝත කටයතු මෙෙන්ම බෞවිද සේවාසපයන මධ්‍යස්ථානයක් ලෙසයි වරය නගරය ඉති කරෙන්නේ. මෙහි සමස්ථ අයෝජනය අමරිකාටුළ පිලියන පහළවා. රැකයා එක් ලක්ෂය තිස් දහසකට අධික ප්‍රමාණයක් අපේක්ෂත අතර, දළදේශීය නිෂ්පාතිතයට ව්‍යාපෘති තුලින් සියයට දාය එක්පු වූ අකයක් එක්වුණු ඇති බවට අපේක්ෂ කරනවා. වරය නග්‍රේ ක්‍රියාකාරකම් ්‍යාමනය හා පාලන කිරීම් සඳ හා විශේෂ්‍ය පත් කෙටුම් පතක් මගින් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමටයි කටේතු කරුණේ. ොඹ වරය නගර ආර්ථක කොමිෂන් සභහ පනත්කටුන් පත, පසුගේ අටමන දාාර්ලිමේන්තුට අක්‍රාමාත්තවර වෙනුවෙන් ඉදිරිපත් කළේ සභානායක අමාත්‍ය දිනේෂකුණ වර්ධන මහතායි. ඒ මේම විට පාලිමෙන්න්තු ායි පත්‍රේ කෙටුම් පතක් ලෙස තුළත්ව තිබෙන පා පාර්ලිමෙන්තු ්‍යායි පත්‍රේට පනත් කෙඩුම් පතක් ඇතුළත් කළට ආංන්ුකම විවස්ථාවේ එකසි විස්සවගන්තියටේ සති දෙකක් කාලයක් තුළ ශ්‍රෂ්ඨාධ කරනයටට පෙත්සම් ඉදිරි පත්කිරීමේ හැකියාව හිමි වෙනවා. එයනු වයි එම පනත් කෙඩු පත අියෝගෙන්ට ලක් කරමින් පාර්ශව දාහනන්නමයක් ශ්‍රෂ්ාධි කරනය හමුුවේ පෙත්සම් ගුණු කළේ සමකී ජනබලවකය චනතා විමුක්ති පෙරමණ එක්ස ජාතික පක්ෂේ හා ශ්‍රී ලංකා නෙති්න සංගම ඇතුළ පාර්ශව ඉදිරිපත් කල පෙත් සම්බලින් පෙන්වාතී ඇත්තේ පනත්කෙටුම් පතේ ඇතැම් වගන්ති තුළින් ආ්ඩුක ව්‍යවස්ථාව උල්ලංගණය වන පවයි. ඒහේතුවෙන් අතාල වගති පාලිමෙන්න්තුේ තුනෙන් දක බෞතරචන්දෙන් සහ. ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවට තිීන්දුවක් ලබදන ලෙස, පෙත් සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරනයින් ඉල්ලාතිබෙනවා. දාල පෙත් සම් වලට මැදිහත් වී කරු ැක්වීම අස ල් මත න්ත්‍ර ති ග කා ජන පරමණ ති ් ංගම ඇතුළ පරික් අත ප ත් රි පත් කරති ෙන පා. පච පුදගල ශ්‍රෂ්ාති කරන විනිුර මු ලක්කමවේ මෙම පෙත් සම් භාගගේ පළමුදිනට අද අරභ කරුණා. අග විනිසුර ජන්ත ජයසුරිය හාභෝනික අලුවිහාහරයි, ප්‍රියන්ත ජාවර්තන මුරදු ප්‍රාන්දු හා ජනත සිල්වායන මහත්මමාත්මීන්ගේෙන් සමන්විත පච පුදගල ශ්‍රස්්ාධකරන ිනිසු මළු ක්කමුවේ පෙත් සම් විභාගේ පවැත්වෙන්නේ. පෙත්සම් විභාගේ ආරභකිරීමට පෙරවෘත අධකරණේ කරුණුදක් වු අගවිනිසුරු ජැත ජයසුර මතාකයා සිටියේ මෙම කිටුම් පත අියෝගත් ලක්කරමින් නීතිචරන් විශාල පිරිසක් පෙනනිසිටන ැවින් සෑම නීති ෙකටම සිය වාචික දේශන විනාඩි විස්සත් තියත් අතර කාලයකට සීමමක් කලෙහිතු බවයි. පෙත් සම් ඉදිරිපත් කිරීම ආරම්භ කල විකල්ප ප්‍රතිපත්තිකේන්ද්‍රී විදාාක අත්‍යයක්ක්ෂ, පාක සෝති සරනමමුත්තු මහතා පින්ුවින් පෙනේ සිට ජනාතිපති නීතිච්ච කේ කනගේෂවරන් මහතා පෙන්වාතුන්නේ. යෝජිත පනත්කෙටුම් පත තුළ අන්තර්ගත ප්‍රතිපාදන වලින් රටේ බෞමික අකන්ඩතාව මෙින්ම ජනත පරාධිපත්යෙද මරපරලෙස උල්ලංගනය වන පව. ජනාන්තිපති නීති්ගේ කනගීෂරණ මහතා පෙන් පාතුන්නේ මෙට ආන්කම ්‍යවස්ථාව අනුව මුල්ල්‍ය බලය හා බදු පැනවීම බලය පාර්ලිමින්තුව සතුවන අතර මෙම පනත්කෙටු පදේ හතලිස් වන ගන්තය වගේ පාර්ලිමින්තු අනුමැතිකින් තොරව බදුැවීම ඵලය යෝජිත කොමිසමට පැවරීම ආණ්ඩුක්‍රම ්‍යවස්ථාවය පට හැනි පව.තොතුරු තාක්ෂණ ේතිීන්ගේ එකමුතුව සභාපති පිල රේල්කු පෙර මහාව වෙනුවෙන් පෙනසිටි නීති්්‍යය දර්ශන ේරදුවගේ මහතා අධිරණේ හමුවේ කරුණු දැකූවා. ඉඩම් පළත්වභාවලට අයත් විශ්‍යයක් වනහෙන් මෙවැනි පත්කෙටුම් පතක් පාලිමෙන් තුවට ඉරිපත්කිරීමට පෙර, පළත්වභාවට යොමකිරීම අත්‍යවශ පවයි ඔහු ප්‍රකාශ කළේ ගමිනී වියන්ගොඩ මහතා වෙනුවෙන් පෙන සිට ජාතිපතින්නේ තිත්ඥ. එම සුමන්දින මහතා අධිරණය හමුුවේ කරුණ දක්වා සිටියේ පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති බොහොමයක් මෙැනට නීතිය අභිබවා යන තත්වයක් පෙන්නුම් කරන බවයි. එක්සත් ජාතික පක්ෂය පෙනුවෙන් නතිඥ එරජ්‍ය සිල්වා මහතා කරුණු දක්වෝවා. මග ජනබලවේගේ වෙනුවෙන් කරු දක් වූ ජනාතිපතියන්නේ තිීතඥ තිස්සත් විචයකුන්වර්න මහතා අධිකණය හමුවේ කියයා සිතියේ මෙම පනත්කිටුම් පතතුලින් ස්ථාපනය කරන කොමිසමසඳහා සසාමාජකින් පත්කිරීමේ පලය ජනාධිපතිවිත පවරාතිබෙන බවයි. එහි සමජකින් පත්කිරීමේදී අත්තෝමතික බලයක් ජනපතිවිත පවවාාදී ඇයිද ඔහුධිකරණය හමුවේ ප්‍රකාශ කලා. ජනතා විමුක්ති පරමුණ වෙනුවෙන් කරුණු දක්කු නිතිත්‍ය ශන්ත ජවර්ත මතා කියා සිතිේ වරායි නකරය කොළඹ මහ නගරස් බහ බලපදේශ පිටාතිබනද. එහි කටයතුවට මැදයක්වීමට එම නගරස් භාවට නීතිම හිමිකමක් නොමැති බවයි. ඒ තුලින් දහතුන්වන ආදුුකම ව්‍යවස්ථාව උල්ලංඟ නිවන පවත් ජයවර්තන මහතා පෙන් පාතුන්නා. ඉන් අන්තුරුව පෙත්සම් පිළිබඳ කරුණු සලකා පෙලීම, හෙට දක්වා කල්තමීමටයි. අගවිනිසුර ඇතුළු පංචපපුදගල ිනිසුර මඩුල්ලතිීරණය කළ අතර පෙත් සම් භාග වනවස්ථාවේ පෙරටුගමී සමාජවාදී පක්ෂය ශ්‍රස්ථාධිකරණය ඉදිරි පිට නිහට විරෝධතාවක නිරත වුණනා. වරයි නග කොමිෂන් සභාව පිහිටවීමට විරෝධය පලල් කරමින් ජාතික විද්වත් සංගස භවද බොදශසන හා ආගමික කටයුතු අමාත්‍යංශයට ලිපියක් අත පාරතුුණා අරන රටේ පවතින වත්මන් තත්වය ගැන සාකච්ඡා කරන්න අද උදෑසන ආණ්ඩ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අර්ලිය ගහමන්තරටාව. ඒ අග්‍රමාතය මහිද රාජපක්ෂ මත්ම ඇත් එක්ක. හෝකය උදෑසන සාකච්ඡාවේ වරුණාට පස්සේ පස්වොරුවේ තවත් විශේෂ සාකච්ඡාවක් සූදානම් කරුණ. ඒසාකච්ඡාව මේ මොහොත පැක්තුනවා අර්ලිය ගහමන්ද්‍රයේදී ජනාධිපති ගෝටාවේ රජපක්ෂමතිතමාගේ අග්‍රමාත්‍ය මහිද රජපක්ෂ මත්මයාගේ රැසවීමට ආණ්ු පක්ෂ නියෝජනය කන පක්ෂවල නායකේ නොත් එකතු වෙලා අයින්වා මේගන ස්තර දනග අපි සජීව සම්බන්ධ කරගන්නවා අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. නිමේෂ අපි ගැ තිීදනගන්න ොකද ෝස්ාන සිද්වෙන්නේ ඔන මෙමහතේ අන්දි සිටන අර්ලේගහ මන්දරේ අ ිය ජනතිිපති ගොට රාජක්ෂ ඇතුමගේ සහ අගමතය මහදරජපක්ෂ මතගේ ප්‍රධනත්වෙන් ආ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් මේ අවථාව වනට අර්ලග හන්දර තුළ පැත්ම ට ද ට හ පක්ෂ නායකයන් රසක් මේ රැවීමට සභාගීමම සහ අරලෙග හන්දරයට පමිමසි ආකාරය ඉදිරි පලාත් පාලන මැතිවරන වට වත්මන් දේශපානතත්වය සහ ආ්ඩුවේ ඉදිරි ගමන්මාගේ සම්න්ී වැදගත් යන තිරන රැක් ක්චා රක් ර ව ම . එස් ු ොතුර ඔබ සමිකම අල පොත්තුවයෙන් අපේ හොත දදිස්තනවා ඒ සන්දන් සල ොරතුරුයින් ොතියෝස ඔබ සැපිකරීම ලාල පපොත්න ද යි ප ම නිමේෂටමත් සංකල්ප අර්ිය ගහමන්ද්‍රීදිරිපිට සිට. කොළඹ වරායි නගරය කියයන්නේ කීන කොලනයක් ද ඒමත් ඇත් නම් වරය නගරයේ ඉදිකිරීමෙන් ඊලාම්රාජ්‍යයක් බිහි වෙනවද. මේ ඇතැම් කන්ඩන් ගෙනයන ප්‍රාස්තෙක්ක ජනතාවගේ හිත්වල මේ දිනවල මතු වෙලා තියන පශ්න. ඒ ප්‍රශ්නවලට රාජ්‍යමාත්‍ය සුසිල් ප්‍රේම ජන්තමාත්මයා අද තර්කානුකූලෝම උත්තර දුන්නා. කොළඹ වරය නගරය බොරුව හා සත්‍යයයන් වෙන් අද පැවති මාත්‍ය හමකටෙක්වෙමින් සුසිල් ප්‍රේම් ජයන්ත රජමාත්‍යතවරයක්කිූේ ඊලාම් රාජයක්ක් බිහිවෙන එක නතර කරපු ජනාධපතිතුමා හා අගමැතිතුමා. න් පසු රජයකට එවැනි චෝදනාවක් කිරීම ඉතා බොලන්තයි කියලයි. ඊළමක් හදන්න ගියක නවත්තගන්න බරුව. දාහහිටපු එක්ත්ජාතික පක්ෂය දෙදස් දෙකේ පෙබරවාරි මාස ප්‍රභහ කරන්නක ගියවසුමක් අ සංහල. ඊලම් එක නොනිලාකාර නන්න ල ති න ැ ලා ට දස් මහිදරජක් ජ තිපත්තු ලලා ග පස ට රාජ පක්ෂම රක්ෂක ලකම පරන විරෝන්ගේ ැවීම ජනතාවගේ සයෝගෙන් ඒ අත්වය පරජය කරල ඊලම්ම එක හැදන එක නැවැත්වේ. මහදන්නගේක බරගත්තම අය කැමතිවේද මේ ළම කදන්නන්න පන පනත් ද. තම බොලද දර්කයන්නේ මේ පනත තුලින් කිසිදු ආකායකින් වෙන භූමි ප්‍රදේශයක් රටක් නිර්මාණය වෙන්නේ නෑ දැ මේ පනතක ඔයහැතිනවාන්ද මේකට වෙන දිශ්‍රක්යක්ක් නම් කරලා නැ වෙන රටක් හරිතින දනෑ මේ ොළම දිස්ශ්‍රික්කීම කොටසක් මේ පනත් කෙටුම් පතේ හැත්ත දෙවැෙන පිටුව එක තියෙනවා බටහිර නැගෙනහිර උතුර දකන්න කියන? එවැ සිීමමයි මොනෝද කිය. එකම දේතිනන්නේ නිදහස්වෙලඳ කලාපේ වගේව කටුුණ හැක බියගම කෝග්ගල වගේ තියෙන එතනින් පොඩක් එහට ගිය සහන ප්‍රමාණයක් ලබා දෙදන කලාපයක් බෝතම පරිවර්තය වෙලා. කොළඹ වරා නග්‍ර ආර්ථක කොමිෂන් සභහ පනත්කෙටුම් පතතුින් ස්ථාපනය කරන කොමිෂන් සභාවේ අරමුදල් විගනය සිදුකරන ආකාරය සම්බන්ධයන්ද රාජචමාත්‍යවරයා මෙහිදී අදහස් පල කලා. මේ පනතිතා පැහැදිිවතතියෙනවා මේ කොමිෂන් සබහට එන අමුදල යාන්ක වස්ථාව එකේ පනස්සතර වගන්තිය කැන විගන ාධිපතිගේ කාර ාත එකේ පනසතර වගන්තයට යටත්ව තමයි. ඒ විගලනකටිතු සිදුවෙන් ඇය පමණක් නවෙේ මේ පිළිබඳව පාර්ලමේන්තුවට සභගත කරන්නව ජනතිපත්තුමට ඇලහිටන් ඒ වාර්ෂික. න ඒ ඒක පව මේ පනත සහන් කල වන කෙකේ මුල් විුද්ි කරනට මේ භාවිතරන්න පුළන්ගල නම අපේරටේ මුදල් විුද්ි කරන පනත්ක්ති. ඒ අයටට දැන්ටත් අධිකනවෙලා පරානඩ ගුණු කල්ල යන ගොු කරන්න පුුවන් හැබ මේ ොහවත් මුදල් විශුද්ධිරනත ඉවත් කනය කිය ප්‍රදේශනයක සහන් ව නෑ. වරාය නගරය ආර්ථික කොමිචන් සබහ පනත් කෙටුම් පත ගැන ව්‍යාජ බීතියක් මතු කරමින්. ජනතාව රැවටීම සිදුන් නොකළ යුත්තක් කියලා මහා සංගරත්නය ප්‍රකාශ කරනවා. මෙම පනත් කෙටුම් පත සංශෝධනය කරගන්න වුවමනාවක් තියෙනවා නම් ඒව නිසි අයුරින් කරගෙන රට ඉදිරියට ගෙනයානක වැදගත් කියලා තමයි මහා සංගරත්නය අවතහරණය කරන්නේ. මට ඉතාම පැහැදිලිව කියන පුළන් මේ වරාය නගරය අපේ රට ඒ ආර්ථිකය ඉදිරියට ගෙනයන එවගේම අපේ රටේ තිබෙන තවත් බරපස් කට ප්‍රශ්නයක් වන රැකියාවිරහිත භාවය මෙ හැමදේකටම හොඳ විෂඳවක් ලබා දෙෙන. රටේ ආර්ථිකය ඉදිරියට ගැෙන යන්න. ඊට ආධහර වන ප්‍රධාන කාර්යයක් බවට මේ වරාය නගරය සඳහන් කරන්නට පුළුවක්. දැන් අද ඊට වඩා භයානක බොරු ප්‍රචාරයක් කරන, ලංකාව චීන කළනයක් බාට පත් කරන්න සමයි මේහදන්නේ ජනසාම නොමග යවන් කරන ඉතාම. වැරදි ප්‍රකාශයක් මේ පනස නිසා විදේශ බලවේගෝන්ට පාවාදීමක් පේරටේ නිදහස සම්පූර්යෙන් නැතිකර ගැනීමක් කියලා. කතාකිරම වැදදිී මම මෙතෙන්ද අවන්කෝම විරුද්ධපක්ෂ නායකතුමාටත් බොහො ගෞරහෝයින් මේ කාරණය මතක්කරන්න ඕනෑ විරුද්ධපක්ෂය කියන්නෙත්ඒවගේම විරුදධපක්ෂය නායකතුමා කියන්නෙත් හැමදේකටම විරුද්ධවීමයි කියර මම විශ්වාස කරන්න නනෑ. රටක ස්වාධිපත්තිය ඒකය භාවය බහොමිකා කණ්ඩතාව, ඒවගේම නිවහල් භාාවේ රැකිේනේ රට පොහොසත් මිනිස්සු හිටියොත් තමයි එමක් අත ට මිනිස්ු ආර්ථි වසිය සුෘදධිමත්තල හිටියොත් ඔුන් යටපත් කරන්න බෑ. එනිසා රටේ ස්වෛරී භාවේ මේ හරහා නැති වෙන අනේ මේ ආර්ථික ස්ථාවරභාවය හර ටේ ස්වෛරී භාවය ආරක්‍ෂා කරගන්නටත් මේ හේතුවක් වෙනවා. ඒේනිසා මේ ස්වර්ම අවස්ථාවක් අවස්ථාව ගිලිහින නැතුව මේ රටේ සංස්කෘතියට දහමට ඒකිය භාාවේයට හනියක් නොවන්වනම් මේ සබන්ධයෙන් විරුද්ධවීම කිසි ද්ුවර්ථයක් ාතික වැදගත්කමක් කඇති බැබදු අවස්ථාවලදී තමන් විරුද්ධ පක්ෂය නිසාහෝ. විරුද්ධවීම නිසා සමාජය තුළ තමන්ට ගොඩනගෙන සමාජ මතය නිසාහෝ මෙ රටේ වටිනා කාරයන්ට අකුල් හෙළලන්ඩපා කියනක විශේෂ සීපත් කරන. දේශීය කර්මාන්තවලින් දේශීය ව්‍යාපාරෝලිින්ම රට ගොඩ නගා ගැනිමපාසයි. එනිසා විදේශ රටවල් සමඟ ගනු දෙනු කළ යුතුව තිබෙනවා. ඒ ගණු දෙනු කිරීමේදේ අපේ රටේ වරාය පරිහරණය කිරීමේදී අපේ අන්‍යතාවේ. භූමේ බෞමික අකණ්ඩතාවය සුරක්ෂිතවීම වැදගත්ව වෙනවා. ඒ රටෝලොලින් අනිසි බලපෑම් වෙනවනං අපි ඒවායිමුත් ආරක්‍ෂාවීමට වග බලාගන්නට ඕන. රටේ යහපච වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ සඳහා. අපේ රටේ ජනතාවත්න් පක්ෂ විපක්ෂ සියලු ජනාාත්න් සායෝගයදීම යුතුකොමක් වසිෙන් අපි කවුරුත් සැලකිය යුතු. බදධිමත්තු තන්නට න මේ වෙලා වෙදී. විදේශ සම්බන්ධතාවල සහයෝගිතාවයක් නොමැතිව. රටතුළ ආයෝජනයක් ගොඩනගන්න බෑ කියන එක මේ මුළු ලෝකයේ දෙෙ බැලුහම පැහැදිලිෝ පේනවා. අතිිකු ජනාධීපත්තුමා විසින් ඉදිරිපත් කල තින කකමෂම පිළිබඳව. මෙතරම් මේ මහා ලොකු බූතයෙක් පෙන්නුම් කරලා මේ වෙලා විදි මිනිස්සුන් රවට්ටල කවුද බලයට ගන සූදානම්වෙන්නේ. යම් කිසි විදී සංසෝධන අවශ්‍යතාවයක් තිබෙනවන එ සෝධනය කරගෙන අතිකර ජධිපත්තුමාට ටකර ෙන සහය. කොරෝණ වසංගතයේ බලපෑමත් එක්ක අපේ පාසල් සිසුන්ට පහුගගේ අවුද්දේ දීර්ගනිවාඩුවක් ලැබුණ. ඒත් නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වෙදත් එක්ක පාසල් ගමන යළි ආරම්භ කරපු ඔවුන්ට අලුත් අවුරද වෙනවිින් ලැබුණේ සතියක නිවාඩුුවක්විතරයි. සියලු පාසල් වල දෙවෙනිවාරය අද ආරම්භ කෙරුණා. මෙවර අගෝස්තු පාසල් නිවාඩුවද සතියකට සීම කළ බවයි, අධ්‍යාප නමාත්‍ය මහාචා රේජියල් පිරිස්මහතා අද ප්‍රකාශ කළේ. ට පෙෙන නිකත් කල චක්‍රලේකවටනුව පසල්ව අධ්‍යන කටයතු ආම්භ කළ බවයි අධ්‍යහපනවා ත්‍යංශය සඳහන් කළ. බස්න හිර පලාාතේ පාසල් වට දරුවන් ගෙන්වා කැනීම තවදුටත් කා්ඩ ක්‍රම යටතේ සිදු කරු ඇති. සෙසුන් පහළුස් දෙනකු දක්වාසිටින පන්තිවල අධ්‍යන කටයුතු සෑම දිනකදීම පවැත්තයුතුබෙනවා. සෙසුන් දහස අත්තිහත් අතර සිටින පන්ති කණ්ඩයම් දෙකට බෙදා සතියක් කර සතයක් ලෙස පැත් යුතු බවයි අධ්‍යහපනවා ්‍යංශයේ නිීේදනය කළේ සෙසුන් තිහට වැඩි පන්ති කණඩායම් තුනකට ෙදා සෑම ක්ඩායමකටම සමාන්න දිනකරනක් පන්ති පැවැත්ව වෙන. කටයුතු කළ යුතු වෙනවා.බෙවර අගොස්තු මස පාසල් නිවාඩුව සතියකට සීමා කිරීමට නීමිතයි. විශය මාලාභ ආවරණය කර ගැීමට ඇති අවශ්‍යතා මත එම තීරණයකත් බවයි අධ්‍යාපන අමාත්‍ය මහචායචියල් පිරිස් මහතාස දහන් කළේ. විශයමාලා නිර්දේශ ආවරණය කිරීමට සෑන කාලයක් අවශ්‍ය. ඒ සඳහා අපිට සලකාබලන්ට සිදුවනාා අගෝස්තු මාසය නිවාඩුවේ කෙටි කිරීම සුදුස කියන එක්තරා නිවාඩුවක් අවශ්‍යයි අපේ දූදරුවන්ට. பாසල් ආரம்ත් සමක නවස සලස්මක් ඇතதேේ අධින ක්‍රියාවලිය සලසු කළේතු බව, ලංකා ගුரு ස மேலேකම් ஜසප ஸ்டාල මහතා පැවසේ. පසල් පටන් ගැනීම පිළිබඳ අපේ විරෝධතාවක් නැාසල් පටන් ගත යුතුයි ලමයි පසල් පමිණ යුතුයි ඇින පශ ලමයි මේ පැමිණීම තුළ. ලමයින්ගේ ආරක්ෂාව ගරුවරුන්ගේ ආරක්ෂාව ගැන්වීම විෂය ප්‍රමාණය මේ සම්න්ධ සලස් නොකුත් තියන්න ඕන අංකාවේ කොරෝණ ව්‍යා්්‍යය තුල විවිධාකාරය එ වෙන ස්ශ්‍රීම් වෙනවා. එර මේ වෙනස්වීමට සරිලලා නාකාර උපදෙස් ලබාදීම සිදුවෙන්න්න ඕනේ. ්‍යතර සියල භිෂ විද්‍යාලබල අධින කටයුතුද ලබන විසිහත් වදා සිට ආරම්භ කරන බව අධ්‍යපන අත්‍ය මහචාර චියල් පිරිස් මහතා පැසුව. පිතේර්ණය කරලද වෙනවා. අප්‍රියල් විසි හත්වොනදා අගරුවාද සියරුම විශ්්‍රවිද්‍යාල විවෘ්ධකීමට. සෞඛ්‍ය නිර්දේශ වලට ඉතාමත් දැඩි ලෙස අවනද වෙන. එතන තිබෙන ප්‍රධාන ප්‍රශ්නය නේවාසිකකාර සම්බන් විශ්වවිද්‍යාල විවෘත්ත කන්නවා නම් නවාසික කාාරත් පහලත වන්නට බෑ. ඇබයි නේවාසිකාගාර විවෘත්්ධ කිරීමේදී සමාජ දුරස්ථභාවය ඇතුළු. අනෙක් සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීම වැදගත් වනවා. විශවවිද්‍යාල එන සතියේ ආරම්භ වන විට මුලින්ම හතරවන වසර හාතුංවන වසේ ශ්‍රිෂයන් විශේදයාන වලට ැඳවීම. මෙතර දිවන පුරාසියලු කතෝලි පාසල් සහ විේෂ නිවාඩුදදිනා නිදදා ප්‍රකාශයට පත්ක ඇති බව කොලබ අරදගුරු අතියුතු මැල්කම් කාදදිනල් වංචිත් හිමිපාන් අද පැවැත්ති මාත් හමකද සඳහන් කළා. ඊයේ දිනේදී තමන් සිදුකළ ප්‍රකාශය ආණ්ඩුවහෝ. කිසියම් දේශාල පක්ෂක් ලක කරගනමින් සිදු කළෙකත් නෙවෙයි කියලා කොළඹ අගරධගුරු අතියුතුම් මල්කම් කාදිිනල් රංජිත් හිමිපණන් අවධාරණය කරනවා. පස්කු ප්‍රහාරයේ අමිහිරි මතකේට අවුරුදු දෙකක් පිරෙනදා දේව මෙහයන් පවත්වනාකාරය ගැනත් අද තිබුණු මාත්‍ය හමේදී කාධිනල් හිමිපාණන් අදහස් පල කලා. ඒස්ක ්‍රහරයට වසර දෙකක් සම්පූර්ණ වන අනිදදා පෙරවරු අටයි හතලිස් පහට විනාටිත් දෙක නිශාදතාවක් පල කරන ලෙස සමස්ත රටවැසියන්ගේ කාාදිනලල් හිමිපානන් විශේෂ ඉල්ලි මක්ද සිදු කලාා. ජාතික අවස්ථාවක් ලෙස සලකා මෙහිදී කටයුතු කරන ලෙසයි. අග්‍රාධගර හිමපාණන් ඉල්ලා සිටේ. එකක්්‍යයන් නේ මම ඒ කියාපුදේ වැරදි විදිර තේරුම් අරන්තේ නො තේනේ කිසිම දේශපාල බලවේගයක් ගැනේ මම කිව. මමකිවේ ජාත්‍යයන්ත . වහබවාදය කියනෙ පිළිබඳ අදහස ඇතුවයි මේ වප්වාදය කියන එක එක්තරා බලගතු දේශපාලන ලෝකයේ රටවල්වල අත ගොළු බවට පත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. අද ලෝකයේ තියෙනවා ආයුධ නිෂ්පාධනය කරන විශාල සමාදා. මේ සමාගම් උත්සාහ කරනවා ලෝකයේ විවිධ තැන්වල ජාතිීහා අගමිකයන් අතර කෙටවීල්. ඇති කරවලා ඒගොලන්ගේ ආයුධ විකුණාගන්න. අපි ගිල්ලන්නේ ආණ්ඩුවෙන් මේ පිළිබඳව මීට වඩා පැහැදිල්. පිළිවෙලක් ඇති වැඩපිළිවෙලකින් මේ කරුණ සොයලා බලලා මේවා ඉදිරියට සිදු නොවන්නට කටුතු කරන්න. මේ අතර ස්වාධින රූපවාහිනය ඔසේ බධාතා විකාශ්‍යය වන, තීරණය වැඩසටහන් ඇටතේ මෙවරසාකචඡාවට ගැනන්නේ පස්කු ප්‍රහාර්රය සම්බන්ධයනුවයි. තීරණය වැරස හන බදාධාත්‍රී දහයයිත එෙහි සිට විකාශය කරන අතර මාත්‍යවරුන් වන අලි සබ්‍රි හා සරත් වීරසය කරන මහත්තරුන් ඊට සහභා ගීවනවා. රෝ පාලිෙනුවෙන් ලබාදෙන ඇස්ට්‍රාසෙනකා එන්න තෙත් දෙවැනි මාත්‍රාව ලබන මස පළම සතියේදී ලබා දෙන්නටයුතු කරනවා කියලා සෞඛ්‍යංශ අද ප්‍රකාශ කෙරුවා. එවගේම අදතිනේ කොරුණ ආසාධිතීන් දෙසිය හතර දෙනෙකු මෙරටින් වාර්තාපනා. බෙරටින් වාර්තාාවන සමස්ත කොරන ආසාධිතයන් සංඛාව අනු හද්දහසක්. දහස්ේ හැටන් දෙකු රහල්ල ප්‍රතිකාරලබනවා, පූර්ණන සවවෙලබූ සංඛ්‍යාව අනුතුන් දහස් එක සියදහතුනා. මෙ අතර COVID-19 ප්‍රතිශක්ති කරන වැඩ සටහන අර්තේ ඇස්්‍ර සැනිකාඉන්නත මෙවන විට නවලක්ෂ විසි පන්දහස් දෙසේ හතලිස් දෙදෙනකුට ලබාතී තිබෙනවා. ෝකෙවදක් නකල්තු මගේ මූලිකත් එන්නද රැස් වුණු සෞඛ්‍ය මාත්‍යංශයේ බෝන රෝග පිළිබඳ ප්‍රදේශක කමිටුව විසින් කොවිශිල්ඩ එන්නත ලබාදීම දීර්ග වශයෙන් සාකච්ඡා කළ එහිදී ප්‍රදේශක කමිටුව සෝඛ්‍ය මාත්‍යංශිට නිර්දේශක සිටිය කොවිශිල්ට එත්නත පළ මාතාව ලබාගත්තු අයට එ කොවිශිල් එන්නතම දෙවන මාත්‍රා වශයෙන් මැයි මාසේ පළවෙනි සතියේ ආරම්බේසිට ලබා දෙන්න මෙ අනුව කොවි ශිල් එන්නත පළවිනි මාත්‍රාව මුලින්ම ලබාදුන්නේ සෞඛ්‍ය කාය මණඩලට ඒ අනුව දෙවන නත්‍ර ලබාදීමත් සෝක්‍යකාරි ම්ඩලේම ආගම්භ කියරනවා ඇති ඔවන්ට එන්නත ලබා දුන්නු අනුපිළිවෙලටම දෙවන මාත්‍රාවත් එහකාරයෙන්ම ඉදිරියේදී ලබා දෙනවා. මාධ්‍ය කලාවත් ප්‍රවෘති කලාවත් හොඳින්ම දන්න ගේේෂ්ඨ මාධවදිියෙක් තමයි මහන් සමරනායක. රජයේ ප්‍රෝෘති අධ්‍යක්ෂ ජණඩල්වරදියට එතුමා අද වැඩබාරගත්තා. ොහ සම්මණනායක මහතා රජ පෞෘතිය දෙපාර්ත්මෙන්ටවවෙදී නවතුරේ රාජකාරි ආරම ක්‍රරීම අධද පැරවරවේ සිදු කෙරුුණා. දෙස්වවිදෙස් ජනමාධදශිත්‍රයේ දර්ශක හතරකර අධිකාලයක් පුරා සවිශාල අදදකම් සහිත ප්‍රවණෙක් වන සම්රණයික මහතා මීට පෙර ජනාතිපති මත්‍ය අධක්ෂ ජනරල්තුරේ කටයතු කලා. දවස පුවත්තේ උප පතතුරුවරෙ කුලිස ජනමාද්‍යශීත්‍රීයට පිවිසි මොහන්සමරණයික් මහතා ශ්‍රී ලංකා ගුවන් ලෙසාස්ථාව රූපයි නිසාස්ථාව වැනි රාච්්‍ය මමාත්‍ය අතන රැසක ඉහල දුරයන් දරා තිබෙනවාා. එමෙන්ම ඒ මහතා එක් සජජාතිීන්ගේ ප්‍රවෘති කරයන්දේ ප්‍රධානයක් ලෙසද දිගුකාලයක් සේවේ කළ. ජනතාවක් දැනුමෙන් තොරතුරුවලින් සන්නදධ වන ප්‍රමාණයට තමයි ඒ ජනට. නිවැරදි තීරණ ගැනීමට හැකිවන්න. අපි උත්සාහ කරමු නිවැරදි තොරතුරු ප්‍රවෞෘත්ති සහ සමාජ ප්‍රගමනයට ඒවහල් වන දැනුම. බෙදාහරිෙන ආයතනා තර ප්‍රමුඛ ආයතනයක් ලෙස රජේ ප්‍රෘත්ති දෙපාර්ත්මයන්තුව පවත්වාගෙන යන්නට ප්‍රවර්ධනය කරන්න. ජහපත් සමාජයක් සාධාරණ සමාජයක් ජුත්ති සහගත සමාජයක් ගොඩනැගීමට අපට කළ හැකි දායකත්වය. ඒ සඳහා සහයෝගයෙන් වැඩකරමු. Nල්B අද ඉඳල ස්වාධීන වෙනවා ජාතික ලොතරයි මණ්ඩලේ ලොතරයිඉපදදිනු මැදීම ස්වාධීන රූපහණියෝසේ අද සිට දිනපතා රාත්‍රී නවැයි තිහෙ සිට විකාශය කරෙනවා. එල්B ස්වාධීන වෙන නිසායි සතුට සමරන්න සම්පතුදාන ගීප්‍ර සංගය ස්වාධීන රූපාහිණි පරිස්ත්‍රේදී ඊයේ සජීවලෙස පැවැත්වුණා. මේ අලුත් ගමනත් එක්ක ස්වාධීන රූපාහිණ නවැයි තිහ ප්‍රෞෘත්ති විකාශත් අද සිට රාත්‍රී දහයටයි විකාශය කෙරෙන්නේ. නොවයිතියෙන් ඔබ්බට ඇත්ත ඇති සැටෙන් ස්වාධීනකම පෙරටම ලදසැනින් එසනින් ලොවේම පුවත් එක විටට ගෙන නොවයිතිය ස්වාධීන පුවත් අදසිට රාත්‍රී දාට ග්‍යාතියේ මිලතිීර කැවමින් අධ්‍යාවච්ච හණන්ඩ අඩුමිලට ජනතාවට දෙන්න තර්ගකාරීව කටයුතු කරපු දිවෙන පුරා සතුස අල්වෙශ්‍ය අණකාලය අලුත් අවරදු සමීදී රුපියල් මිලියන දෙදහස් සත් සිය පණහක වාර්තාගතාදායමක් උපයාගෙන තිබෙනවා අමාත්‍ය ආචාර්ය බඳදුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත්ත ක්‍රියාත්මක කළ බහණ්ඩ වර්ග විසිහතක මිල ස්ථයිකරන වැරසරහන සහ සතුවස සහනමල්ල ව්‍යාපෘතිය සාර්ථකවීමද මෙම වර්තාගත ආදායම ලැබීමට හේතු වුණ. අපප්‍රේල් මස පළවන දා සිට දහතුං වනදා දක්වා කාලේ තුलाई, රුපියල් මලියන දෙදහන් සත්්‍යය පනහක ආදායමක් උපයා ඇත්තේ. දෙදහස් විශ්වර්ය අවුරුදු සමේතුළදී සතුස අලිවිසල් ජාලය ලබූ ආතායම, රුපැල්මිලියන ඉදහස්තුන්සේ හයක් වනනාතර මෙවර එය වාර්තාගත ලෙස ඉහළ ගියා. සවසාහිතතිය ස්වාධීනරූපනී ප්‍රධාන පළත්විකාශය අවසාන්. යළිතහමයම රාත්්‍රේදාාහන්න.